අනුන්ගේ කූඩුව තමන්ගේ කූඩුව කරගෙන බිත්‍ර දාලා පැටව් හදන කුරුල්ලෙක් ගැන කියන්නයි මම මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම කියලා ඉන්නම් ඒ කවුද කියලා. ඒ තමයි කොහා. එහෙමත් නැත්නම් කොවුලා. මේ කොවුලාගේ ගෑනු සතාට කියන්නේ කෙවිලිය කියලා. මෙයාලට කූඩුවක් ඕන වෙන්නේ කූඩුව මතක් වෙන්නේ පැටව් හදන්න බිත්‍ර දාන්න ඕන වුණාමයි. මේ කොහාට බොහෝ දුරට සමාන තවත් කුරුල්ලෙක් ඉන්නවා. ඔයාලා හැමෝම දන්න. ඒ තමයි කපුටා. ඉතින් මෙන්න මේ කියන කපුටාගේ කූඩුවේ තමයි කෙවිලිය බිත්‍ර දාන්නේ. බිත්‍ර දාලා පැටව් හදන්න. කපුටාගේ කොහාගේ පොඩි වෙනසයි අපට දැක ගන්න තියෙන්නේ. ඒ තමයි කොහාගේ ඇස් රතු පාට වීම. හැබැයි කෙවිලියේ කළු පාට නැහැ. එයාට තියෙන්නේ අළු පාට වෛරයන් සහිත පිහාටු. මේ කොහාසා කෙවිලිය හාත්පසින්ම වෙනස්. හැබැයි මේ දෙන්නගෙම ඇස් නම් රතු පාටයි. කපුටගේ කූඩුවේ බිත්‍ර දාලා පැටව් හැදුනම කපුට දන්නේ නැහැ ඒ කොහාගේ පැටව් කියලා. මොකද ඒ පැටව් කළු පාට නිසා. කපුටු පැටව් හා බොහෝ දුරට සමාන නිසා. ඔන්න ඔහොම තමයි කොහා කෙවිලියත් සමගින් තම වර්ගයා බෝ කරගන්නේ. මේ කුරුල්ලන් අවුරුද්ද වැඩි කාලයක් ගත කරන්නේ නිහඬව. ඒ කියන්නේ බොළු වෙලා කිව්වොත් මම නිවැරදි. සිංහල අලුත් අවුරුද්ද කිට්ටුවේදි තමයි මෙයාලගේ හඬ අවදි වෙන්නේ. මෙයාලා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගන්නෙ. හරියට අවුරුදු එනවා අවුරුදු එනවා කියනවා වගේ තමයි මෙයාලගේ හඬ ඇහෙන්න පටන් ගන්නෙ. ඒ හඬ හරිම මිහිරි, හරිම සුන්දරයි. ඒ හඬ ඇහෙද්දී අපට මතක් වෙන්නේ කැවුම්, කොකිස්, කිරිබත්. ඒ තරමටම මේ කොවුලා සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු කුරුල්ලෙක්. අලුත් අවුරුද්දට නැතුවම බැරි හඬක් තමයි කොවුල් නඬ. මේ කොවුල් නඬ අලුත් අවුරුදු උත්සවවලට, ගීතවලට නිරන්තරයෙන්ම භාවිතා කරන්නේ නැතුවම බැරි අවුරුදු සංකේතයක් වෙලා තිබෙන නිසයි. ඒ කොහොම වුණත් අලුත් අවුරුද්ද ගෙවිලා යනවත් එක්කම මේ කොවුල් නඬත් ටිකෙන් ටික නිහඬ වෙන්න පටන් ගන්නවා. ඒ නිහඬ වීම ඊළඟ අලුත් අවුරුද්ද කිට්ටු වෙනකම්ම තියෙනවා. ඒ තමයි කොහා එසේත් නැත්නම් කොවුලාගේ ජීවන රටාව.